අයිබෝන් සුපසන්ධයාලක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය පැත්ත ගියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම ප්‍රමිත මහනාම. මම රෝෂණී විජේසූරිය මුලින් අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත. සාකච්ඡා අසාර්ථකයි. දුම්රිය රියදුරු වර්ජනය තවදුරටත්. ස්ථානාධිපතිවරුන් හා නියාමකවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයට එක් වෙයි. බැදුම් කර කොමිසමේ කාලය සිව්වන වරටත් දීර්ඝ කෙරේ. එජාපය සමග එක්වීමට සූදානම් බව ඒකාබද්ධ විපක්ෂය කියයි. වායු දූෂණයට ලක් වූ නවදිල්ලි නුවර ඉන්දු ශ්‍රී ලංකා තෙවන ටෙස්ට් තරඟයේ පැවැත්වීම පිළිබඳ ඉන්දිය වෛද්‍ය සංගමයේ අප්‍රසාදය. බඳවා ගැනීමේ පටිපාටියෙන් බැහැරව දුම්රිය රේදුරු සහායකයන් බඳවා ගැනීමට විරෝධය පළ කරමින් ඊ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය එන්ජින් රේදුරන්ගේ සංගමය වැඩ වර්ජනයක් ආරම්භ කළා. මෙම වර්ජනය සම්බන්ධයෙන් අද පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග සාකච්ඡාවක් පැවතියද එම සාකච්ඡා අසාර්ථක වූ බැවින් වර්ජන ක්‍රියාමාර්ගය තවදුරටත් පැවැත්වෙන බවයි දුම්රිය එන්ජින් රේදුරන්ගේ සංගමය නිවේදනය කරන්නේ. මේ අතර වැටුප් ගැටලුවක් මුල් කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්, පාලකවරුන් හා නියාමකවරුන් ඇතුළු තවත් ශ්‍රේණි කිහිපයක වෘත්තීය සමිති කිහිපයක් අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සූදානමින් සිටිනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක මෙම වර්ජනය හේතුවෙන් දෛනික දුම්රිය ගමන් වාර 150ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. ඉන් බහුතරයක් දුරගමන් සේවා දුම්රියන්. කෙසේ වෙතත් අද දිනයේ ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාලීය දුම්රිය බොහොමයක් ධාවනය නොවූ බැවින් මගීන් දැඩි අපහසුතාවට පත් වුණා. ඇතැම් දුම්රිය ස්ථාන මගින් නොමැතිව පාළු ස්වභාවයක් ගෙන තිබූ අතර ඇතැම් දුම්රිය ස්ථානවල දක්නට ලැබුණේ මෙවන් තත්ත්වයක්. වර්ජනයේ හේතුවෙන් විදේශ සංචාරකයින්ද මෙලෙස අපහසුතාවට පත්ව සිටියා. මේ අතර වර්ජනය සම්බන්ධයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය අතර අද දහවල් පැවති සාකච්ඡාද අසාර්ථක වුණා. බඳවා ගැනීම පරිපාටියේ සම්බන්ධ අගතියට පත්වෙච්ච පාර්ශ්වයක් විසින් උසාවි නියෝගයක් ලබාගෙන තියෙනවා. ඒ උසාවි නියෝගයට පටහැනිව කටයුතු කිරීමේ හැකියාවක් රාජ්‍ය නිලධාරීන් හැටියට දුම්රිය සාමාන්‍ය අධිකාරීතුමාටවත් අමාත්‍යාංශ ලේකම් හැටියට මටවත් අවකාශ නැහැ. මේක මහජන සේවයක් හැටියට සලකලා වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් බැහැර වෙන්න කියන ඉල්ලීම මම කරා. මං හිතුවා මගේ ඉල්ලීමට ඔවුන් කන් දෙයි කියලා. ඔවුන් මේ සම්බන්ධව ඉදිරියේදී ඔවුන්ගේ නිලධාරීන් අතර සාකච්ඡාවක් පවත්වලා මට ප්‍රතිචාර දක්වයි කියලා මං අපේක්ෂා කරනවා. නමුත් අපි පැහැදිලිව එතුමාට පෙන්වලා දුන්නා. බඳවා ගැනීම පරිපාටිය අනුමත වුණාම ඒ අනුව කටයුතු කරනවා කියන බලාපොරොත්තුව පිට ඒගොල්ලෝ නඩුව ඉල්ලාස් කරගෙන තියෙනවා කියන එක. අපි කරුණු දිගින් දිගටම පෙන්වා දුන්නත් එතුමා ඒ සම්බන්ධයෙන් අවධානයක් යොමු කරේ නැහැ. අපි ඇත්තටම ඉල්ලා සිටින්නේ එතුමාට ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකියාවක් නැත්නම් වෙනත් රජයේ වග්‍යුතු නිලධාරිවරයෙකු මැදිහත් වෙලා මේ ගැටලුව විසඳන්න කටයුතු කර යුතු බවත් එතෙක් අපි අකණ්ඩව මෙම අපේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නියැලලා ඉන්නවා කියන අපි ඒක පිළිගන්නවා. ජනතාවට තුළ යම්කිසි කලකිරීමක් ඇති අපි සම්බන්ධයෙන් ඇත්තටම මේ වැරදි පරිපාලන තීරණ ගත්ත බලධාරීන් මේකට වග කියන්න ඕන. මේ අතර අද පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් දුම්රිය එන්ජින් රියදුරු සහායක සංගමයේ චෝදනා කළේ දේශපාලන පක්ෂයක අවශ්‍යතාව මත මෙම දුම්රිය වර්ජනය ක්‍රියාත්මක වන බවයි. මේක නීති විරෝධී වැඩ වර්ජනයක්. මොකට ඔපරේටින් ඉංජිනේර සංගමයට කිසිම අගතියක් මේ අපගේ පරිපාටියෙන් සිදු වෙලා නැහැ. මේගොල්ලෝ කියන්නේ මේ සුදුසුකම් තීරමිසු ගන්න එපා. ඒගොල්ලන්ට ඕන ආවතේවකම් කරන කොටසක් බඳව ගන්න කියලා මේ දුම්රිය රියදුරන් මේ දිගින් දිගටම වැඩ වර්ජනය. තමන්ගේ පාදලකරණය සහ දේශපාල ඌමනාව නිෂ්ඨ කරගන්න කරන්නා වූ මේ වැඩ වර්ජනය අපි බලවත් ලෙස හෙළා දකිනවා. ලොකමොඩි ඉංජිනේර්ස් යුනියන් මේ සංගමයේ ප්‍රධාන නිලතල දරන දෙදෙනාම විකල්ප දේශපාලන පක්ෂ නියෝජනය කරන දෙන්නේ. දේශපාලන ඇජෙන්ඩාවක් මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අපි රජයට කියනවා දැන් හුරතල් කරා ඇති. වහාම මේක අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන්න. ඕගොල්ලන්ට දුම්රියක් දුන්නොත් ධාවනය කරන්න හැකියාව තියෙනවද? හැකියාවක් තියෙනවා. දුම්රිය ධාවනය කරන්න ඕන තරම් අපේ ළඟ ඉන්නවා. සන්ටින් රියදුරු සායකුරු ඉන්නවා. ඒක වගකීම ගන්න පුළුවන්ද? අපි වගකීමක් අරගෙන ඉන්නේ. ලිපි ශීර්ෂයට ලියුමක් දෙන්නේ. ඇයි අපි ආන්නේ බලධාරීන් නියඬව ඉන්නේ?
මේ අතර වැටුප් ගැටලුවක් මුල් කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් පාලකවරුන් සහ නියාමකවරුන් ඇතුළු ශ්‍රේණි කිහිපයකට අයත් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වනවා. අපේ වැටුප් විෂමතාව ඉවත් කිරීමට කැබිනට් පේපර් එකක් නිකුත් කරනවා කියලා ඊයේ දිනේදී කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට ගැනීමේදී වෙනත් අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ විරුද්ධත්වය නිසා එම කැබිනට් පේපර් එක සති දෙකකට ආපසු පස්සට අරගෙන තියෙනවා. ඒට විරෝධය පෑමක් වශයෙන් අපි අද මධ්‍යම රාත්‍රී 12 සිට දුම්රිය නියාමකවරු, දුම්රිය රේදුරන්, දුම්රිය පාලකවරුන් හා දුම්රිය ස්ථානාධිපතිවරුන් සමග දුම්රිය අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්ති සමිති 8ක් මේ වෙනකොට අද රාත්‍රී 12 සිට වැඩවර්ජනයට සූදානම්ින් සිටින්නේ. මේ අතර අද පස්වරුවේ දුම්රිය ස්ථානවල දක්නට ලැබුණේ මෙවන් තත්වයක්. මොකුත් කියන්නේ වෙනස මරු හුද්දටම හොඳයි. දැන් පේනවා නුවර යන මිනිස්සු බිම අනිත් මිනිස්සු ඇතුලේ මේ මිනිස්සු මරන්නද මේ හදන්නේ? ඔව් මුන්ට ගහන්න ඕන ඇත්තම කියන. මොනවා කියන්නද මල්ලේ? උෂ්මවත් කියන්න විදියක් නැහැ පුළුවන්. රුසියාවෙනි නිහඬ මරණ වැඩිපුර කරන දැන් ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුව එක් කරන්නේ. පේන්නේද සේලා ඉන්න පුළුවන් නම් අරන් දෙන්න කියන්නේ. දවසේ පුවත ප්‍රශ්න කත බැඳුම් කර ගණිතනුව සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ කාලය සිවුන වරටත් යළි දීර්ඝ කර තිබෙනවා. එම කොමිසමේ අවසන් වාර්තාව හෙට දිනේ ජනාධිපතිවරයාට ලබා දීමට නියමිතව තිබේදී. ප්‍රශ්නගත භණ්ඩාගාර බැඳුම් කර නිකුත් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම සිය සාක්ෂි විමසීම පසුගිය 20 වනදා අවසන් කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සාක්ෂි ලබා ගැනීමෙන් අනතුරුවයි. ඉන් අනතුරුව කිසිදු පුද්ගලයෙකුගෙන් සාක්ෂි ලබා නොගන්නා බවට කොමිසම සඳහන් කළේ අත්‍යවශ්‍ය සාක්ෂිකරුවන් 20 දෙනෙකුගේ ලැයිස්තුවක් නීතිපති දෙපාර්තමේන්තුව කොමිසමට ඉදිරිපත් කර තිබියදී. එම සාක්ෂිකරුවන්ගෙන් 17 දෙනෙකුගෙන් සාක්ෂි ලබා නොගැනීමට හේතුව ලෙස කොමිසම සඳහන් කළේ දෙසැම්බර් 8 වනදා එනම් හෙට දින කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපතිවරයාට ලබා දිය යුතු බව පවසමින්, කෙසේ වෙතත් තවත් දින 23කින් එනම් දෙසැම්බර් මාස 31 වනදා දක්වා කොමිසමේ කාලය සිවුන වරටත් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා අද ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත්තේ කොමිසම කළ ඉල්ලීමකට අනුවයි. කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගම සූරිය මහතා සඳහන් කළේ වාර්තාව අවසන් කිරීමට නොහැකි වීම හේතුවෙන් කාලය තවත් දීර්ඝ කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි. මේ අතර දේශපාලඥයින් හා වෘත්තිවේදීන් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය ඇතුළු ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් අද ඇප මුදල් තැන්පත් කළා. මැතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම ලබන සඳුදා ආරම්භ වෙනවා. මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනෙන්නේ අදියර 2ක් යටතේයි. පළමු අදියරේදී මහනගර සභා 7ක් ඇතුළුව නාම යෝජනා බාර ගන්න පළාත් පාලන ආයතන කරන 93ක්.
එයතුරින් කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන තුනක් සඳහා එක්සත් ජනතා නිදහස් සංධානය අද අප මුදල් තැන්පත් කළා. පාක්ෂිකයෝන්ගෙන් ලොකු ඉල්ලීමක් ආවා පුළුවන් නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් දෙක එකතු වෙලා තරඟ කරන්න කියලා. නමුත් ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න අවස්ථාවාදී කණ්ඩායම එකට එකඟුනේ නැහැ. මම හිතන්නේ ඒගොල්ලන්ට පිළිතුර ලැබෙයි මැතිවරණයෙන් පස්සේ. ඒකාබද්ධයේ ඉන්න කණ්ඩායමට පොඩි පොඩි ඩීල් තියෙනවනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඩලා දෙනවා. ඒකින්ද අපුව හිරේ දාන්න එපා, අපේ නඩු අහන්න එපා. ඒව ගැන රටේ ජනතාවට කියලා දෙන්න තාම කල්ලැඩි. මැතිවර දිනේ ප්‍රකාශ කරලා පස්සේ මැතිවරණයට ආවට පස්සේ අපි ඒ ඩීල් ගැන කියලා දෙන්න. මීට අමතරව තවත් පළාත් පාලන ආයතන කිහිපයක් සඳහාම එක්සත් ජනතා නිදහස් සංධානය අද අප මුදල් තැන්පත් කර තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කිරීමේදී අපිට ගැටලු කිහිපයක් තියෙනවා. විශාල අපේක්ෂකින් සංඛ්‍යාවක් ඉල්ලලා තියෙනවා. නමුත් අපි මේ ප්‍රශ්න විසඳාගෙන මෙම දිස්ත්‍රික්කයේ බහුතර පළාත් පාලන ආයතන ගණනාවක් ජයග්‍රහණය කිරීම සඳහා අපි වැඩ කටයුතු කරනවා. කරුණු අවබෝධ කරගන්නකොට කොහොට්ටුවේ විතරක් නෙවෙයි එක්සත් ජාතික පක්ෂයේ විශාල පිරිසක් එකතු වෙන්නට ඉන්නවා. ඇල්ල ප්‍රාදේශ සභාවට බිරිඳ ඉදිරිපත් වෙනවා. බිරිඳට ඇයිතියක් තියෙනවනේ. ඉතින් ජන දීලා නැත්තම් බිරිඳ මානව හිමිකම් යයි මට විරුද්ධ. ඉතින් ඒ නිසා බිරිඳට ඒ අවස්ථාව දුන්නා. පොහොට්ටුව බදුල දිස්ත්‍රික්කේ විතරක් නෙමෙයි ලංකාවේම බලවත් විදිහට ඉන්නේ. දැන් වහලේ ඉන්නේ අපි පැදුරේ. වහලෙන් පැදුරට බහින්නේ කවුද කියලා ඡන්දෙන් පස්සේ ජනතාව උත්තර දෙයි. අපි ටිකක් යව රැස්වීම බලලා විස්තර ගේන්න. අපේ සෙලගත් එක තමයි එතන 5000ක් ඉදලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේද පළාත් පාලන ආයතන කිහිපයක් සඳහා අද අප තැන්පත් කළා. වෙනදා අපි අවදානමක් අභියෝගයක් කරගෙන තමයි මැතිවරණ සූදානම් වෙන්නේ. හැබැයි කිසි අභියෝගයක් නැති මැතිවරණයක් මේ පළාත් පාලන මැතිවරණය. මොකද අනිත් පක්ෂ සියල්ල දෙකට තුනට බෙදිලා ඉඳද්දී එක්සත් ජාතික පක්ෂය ඉතා ශක්තිමත්ව මේ මැතිවරණයට අවතීර්ණ වෙලා තියෙනවා. අද බදුල්ල දිස්ත්‍රික්කේ ගත්තාම අනිත් කණ්ඩායම් වලට අපතම්පත් විතරක් නෙමෙයි සමහර වෙලාවට තමන්ගේ අපේක්ෂකයා තෝරගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. රටේම රාජ්‍ය සභා, මහනගර සභා, නගර සභා සියල්ල ජයග්‍රහණය කරන්න පුළුවන් වාතාවරණ එක්සත් ජාතික පක්ෂයේ නායකයාගේ වැඩපිළිවෙලත් එක්ක හදලා තියෙනවා. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය ලබා දුන් තලවකැලේ ලිඳුන නගරසභාවේ හිටපු සභාපති අශෝක සේපාල මහතා අතුළු පිරිසක් එළඹෙන පළාත් පාලන මැතිවරණයට නුවරළිය දිස්ත්‍රික්කයෙන් ස්වාධීනව තරක් කිරීමට තීරණය කර තිබෙනවා. නුවරළිය දිස්ත්‍රික්කයේ හැමදාම මහින්ද රාජපක්ෂ මහත්තයාව පරද්දන්න කටයුතු කරපු නායකයා නැවත වතාවක් ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් ඉෂ්ට කරන්න ඉදිරියට ඇවිල්ලා ඉන්නවා. අපිට මේ වෙනකොට ආරංචි ලැබීමෙන් පවතිනවා මේ පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ ඔය පුද්ගලයාට කැබිනට් ඇමතිකමක් දෙන්න පොරොන්දුවක් තියෙනවා. ඒ නිසා නුවරළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන පරාජයට පත් කළ දෙන්න කියලා. ඒ කුහක බලාපොරොත්තුව පරාජයට පත් කරන්න අපි මේ වෙනකොට ස්වාධීනව කටයුතු කරන්න තීරණය කළා තියෙනවා. පැහැදිලිවම ඕනම කෙනෙක් දන්නවා මේ සීබී රත්නායක ගැන මම කියන්නේ. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. දෙමළ ජාතික සන්ධානයේ නිවත් වූ කණ්ඩායම් එක්ව පිහිටුවාගත් දෙමළ විමුක්ති සන්ධානය චාවකච්චේරි නගර සභාව සඳහා අද අප මුදල් තැන්පත් කළා. මේ අතර එළඹෙන පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර අද සාකච්ඡාවක් පැවැත්වුණා. මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැවැතීම සාකච්ඡාවට පොලිස්පති පූජි ජයසුන්දර මහතා සහ මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාද එක්ව සිටියා. ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ගත යුතු පියවරවන් සම්බන්ධයෙන් පළවෙනි රැස්වීම විදිහට අද මේ රැස්වීම පැවැත්ුණේ. කරුණු රැසක් සාකච්ඡාවට ලක් වුණා. නාම යෝජනා භාර දීමක් ලබන සතිය සිදුවීමට නියමිතව තිබෙනවා. එහි ආරක්ෂාව සම්බන්ධයෙන් කතා වුණා. මෙහිම නීතිමය ප්‍රතිපාදන පිළිබඳව එළඹෙන සතියේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා කරුණු ඉදිරිපත් කරනවා. පසුගිය පාලන සමයේ රජයේ රැකියා ලක්ෂ 7කින් වැඩි කළත් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය වැඩි නොවූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පස්වරුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. අද සමහර අය ඇවිල්ලා කියනවා ඇයි මම රජයේ රැකියාව කිල්ලුවා රජයේ රැකියාව ලැබුණ නැහැ කියලා. මම පුරවැසියගෙන් අහන්න කැමති, එතකොට ඔබ සතුටු වෙනවද මහින්ද රාජපක්ෂගේ රජය ලක්ෂ 7ක් ඉඳලා ලක්ෂ 14ක් වෙනකන් රජයේ රැකියාවල් වැඩි කළා. ඒතර අද ප්‍රාදේශීය සභාවට හරි නගර සභාවට ගිහිල්ලා නිවසක් ගොඩනගන්න සැලැස්ම අනුමත කරගන්න පසුගිය අවුරුදු 10 තුල ඒක ඉක්මන් වුණාද? රජයේ සේවය ඉක්මන් වුණාද? වෙනස මේකයි. අපිට ඇඟිල්ලක් දික් කරලා කියන්න බෑ මිනිහෙකුගේ ජීවිතය මාධ්‍ය වේගීක ජීවිතය අපි අහිමි කළා කියලා. අපි ප්‍රජාතන්ත්‍රවාදයට කැප වෙලා ඉන්නවා. සංහිඳියාව අපි ඇති කරලා තියෙනවා. මේ කුළුණු දෙක උඩ තමයි අපි ආර්ථික ප්‍රතිපත්තිය අපි ගෙනියන්නේ. ඔව්, පොල් ගැන ගැටලුවක් තියෙනවා. අපිට පිටරට ඉඳලා එකපාරින්ම ගේන්න බෑ. ගෙනාවෝ විශේෂයෙන්ම පැලෑටි වලට එක එක අභියෝග ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි පොල් වල මිල එකපාරින්ම අපිට පහලට ගේන්න අපහසුතාවයක් තියෙන්නේ.
නමුත් හාල්වල මිල අපි පහලට ගේනවා. මම මෙතන මේ මාධ්‍ය සාකච්ඡාවට එන්න ඉස්සලා මම හිටියේ අගමැතිතුමා එක්කයි මංගල සමරවීර ඇමතිතුමා එක්ක. අගමැතිතුමා නියෝගයක් දුන්නා ටොන් ලක්ෂයක් හාල් ගේන්න කියලා කිව්වා. නැවතත් අපි කියනවා හාල්වල මිල කෘතිමව තබා ගන්න එපා. තබා ගත්තොත් අපිට ඒ කඩසාප්පු වලට විරුද්ධවත් ක්‍රියා කරන්නට සිදු වෙයි. පළාත් පාලන මැතිවරණයෙන් පසු තම ප්‍රතිපත්තිවලට එකඟ නම් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සමග හෝ එක්ව එම ආයතනවල බලය පිහිටුවන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. අද කොළඹ පැවති ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දයාපා අබේවර්ධන මහතා මේ බව සඳහන් කළා. ඇමරිකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය කරපු විමර්ශනයකින් ප්‍රකාශ කරනවා ලෝකයේ දූෂිතම රටවල් හතර අතරින් ලංකාව එක රටක් හැටියට වරායවල් විකුණලා නැව් ගන්නවා. කෝටි 6 මාරක අතිරේක එස්ටිමේට්ුවක් පාර්ලිමේන්තුවට කියනවා සම්මත කරන්නේ කියලා වහලා දාන්නලා තියෙන කෘෂිකර්ම අමාත්‍යාංශය. දැන් ඇයි මේවා වෙන්නේ? මේ රටේ ආණ්ඩුවක් නැති නිසා. මේ පසුබිම තුල තමයි ජනතාව බලන් හිටපු අවස්ථාව දැන් ලැබෙන්නේ. අපිට යෝජනා එනවා එක්කවසු වෙන්න මේවා නැති බැරිකම නිසා කෙරෙන යෝජනා. ඒකට කිසිසේත් එකඟවීමට අපට පුළුවන් කමන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියම අයිතිකරු කවුද කියන එකත් පැහැදිලි පිළිතුරක් ලැබෙනවා මේ ඡන්ද ප්‍රතිපල වලින්. ආණ්ඩුව මේ වෙලාවේ සූදානම් වෙනවා පළාත් පාලන සංශෝධන පනතට ක්ෂණිකව සංශෝධන රාශියක් ඉදිරිපත් කරන්න. අපි ඇහුවා මේ වෙනකොට අපිට ලැබිලා නැහැ ඔබලා ඉදිරිපත් කරන සංශෝධන ගැන. ඔවුන් කියනවා ඔවුන්ට තවම ලැබිලා නැහැ. එහෙම සංශෝධන ඉදිරිපත් කරන්න පුළුවන්ද? නිහඬයි. ඩීල් විපක්ෂයේ කණ්ඩායම් දැනුවත් කළාද කියලා අපි දන්නේ නැහැ. කැමති වෙයි ඕනෙම එකකට ආණ්ඩුවත් එක්ක එකඟතාවයකට යන්න. යහපත් වෙන්න පුණුවන් අයහපත් වෙන්න පුණුවන් ෂණිකව ගේන සංශෝධන වලට එකඟ වෙන්න පුළුවන්ද? අග්‍රාමාත්‍යතුමා හෙට පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කර. හිස් ප්‍රකාශ වැඩිම ගණනක් කරපු අග්‍රාමාත්‍යවරයා හැටියට වර්තමාන අග්‍රාමාත්‍යතුමා ඉතිහාසයට එක්කෙනා. මේ විශේෂ ප්‍රකාශ වලින් මේ රටට කිසිම වැඩක් වෙලා නැහැ. ජනතාව නොමග යැවීම විතරයි කරලා තියෙන්නේ. හෙට කරන්නේ ප්‍රකාශය සහල් මිල වැඩිවීම ගැන, පොල් මිල වැඩිවීම ගැන. මේ රටේ කෘෂිකර්මාන්තය නියඟ නිසා කඩා වැටුණා කියලා එතුමා කියන්නේ. සහල් කිලෝ එකක් රුපියල් 120යි, පොල් ගෙඩියක් රුපියල් 140යි. සතොසේ දෙනවා පුවක් ගෙඩියක් විතර පොල් ගෙඩියක් රුපියල් 65ට. මේ වගේ තත්ත්වයකට අපේ රට පත් කරලා ආණ්ඩුව මොනවද පාර්ලිමේන්තුවට කරන ප්‍රකාශය? දැන් වරාය විකුණනවා හෙට. රැකියා ඇතිවීම නෙවෙයි රැකියා නැතිවීම තමයි මේ ආණ්ඩුවෙන් සිද්ධ වුණේ. හිඟ ශේෂපත්‍රය තියෙන රජය කරුණා කරලා ඉවත් වෙලා යන්න කියන එක තමයි අපි කියන්න තියෙන්නේ. විජිත් විජිතමන සොයිසා මහත්මයා කියනවා අරෙවුන් අපිට හොඳ පොන්දේශයක් දැම්ම බල අයින් වෙලා වරෙල්ල කියලා. දුන්නොත් හොඳට හිටි. මම උදාහරණයක් කියන්නම්. ලක්ෂ්මන් යාප මාතරින් ඉවත් වෙනකොට මහින්ද යාප විජිතමක් ගහලා දෙන ඇතුළට යන්න. එතුමා තේරුම් අරන් නැහැ එතුමාට වැඩිය ප්‍රතිපත්ති ගරුකෝ මම මගේ දේශපාලන කටයුතු වල යෙදිලා ඉන්නවා කියලා. ප්‍රබල ඒකාබද්ධ විපක්ෂයේ එහෙන් මෙහෙන් හෙල්ලෙනවා දෙදරන ගතියක් තියෙනවා. විමල් වීරවංශ මහත්මයා ඔබලාගේ ප්‍රබලේ රනිල් මහත්තයත් එක්ක මොනවද ඩීල් එකක් යනවා කියලා. ඒවත් දේශපාලන ප්‍රචාරය. ඕක දැන් මා අවුරුදු 2ක් තිස්සේ කියන. තාම එහෙම කෙනෙක් හොයාගන්න බැරි වෙලා තියෙනවා. එක්කෙනෙක් දයාසිරි දයාසේකර මහත්තයා. දැන් මේ වෙලාවේ මේක බෙදීගෙන ගියොත් මේ අස්ථාවර තත්ත්වය ඇතුලේ මේ පලා ආයතන අනිවාර්යයෙන්ම කණ්ඩායම් එකතු වීමක් සිදු වෙන්න ඕනේ. දැන් ඔබතුමා අදහස් කරන ඔබතුමාගේ යුනිපෙල්ත් එක එකතු වෙනවා හදන්න ගන්නේ. UNP එකෙන් අපේ පැත්තට આવොත් අපි මොකද කියන්නේ? එපයි කියනවාද? නෑ නෑ කැමති. එහෙනම් ඔබතුමාගේ අවසාන වශයෙන් UNP එක හරි ඩීල් එකකට කැමති. අපේ ප්‍රතිපත්තියට එන ඕනෑම කෙනෙක් එක්ක එකතු වෙන්න අපි කැමති. කවුරුන් එක්කම නෑ. දැන් මමත් එක්සත් ජාතික පක්ෂේ ඉඳලා නෑ. මෙතුමත් එක්සත් ජාතික පක්ෂේ ඉඳලා නෑ. 2018 අයවැය කාරක සභා විවාදයේදී අද විවාදයට ගැනුණේ කඳුරට නවගම්මාන බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ජාතික සහජීවනය ජාතික ඒකාපතිතා යන අමාත්‍යංශයන්හි වැය ශීර්ෂයන් පිළිබඳවයි. විවාදය ආරම්භ කරමින් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශයේ දූෂණ ආක්‍රමිකතා රැසක් සිදු ඇති බවට චෝදනා කිරීමත් සමග පාර්ලිමේන්තුව උණුසුම් වුණා. පුනරුත්ථාපන කටයුතු සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, රාජ්‍ය භාෂා අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට මම යෝජනා කරනවා අපිට බලය තිබුණා මේ 3 දෙනාම වහාම දැන් අස් කරන්න ඕනේ.
මං කියන්නේ ආවත් වැඩක් නැහැ කියලා. කවුද මේ ඇමතිවරු? කාරකය කොඩියයි විතරයි. නැවත පදිංචි කිරීමේ පුනරුත්ථාපන බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ 2017 අයවැයේදී අපි වෙන් කර දුන්නා මිලියන් 19000. ඒකෙන් 50%යි ලැබුණේ. Incorrect, I want to correct that later. Totally incorrect. මම කිව්වේ නෑ නේද? නැගිටලා කලින්ම. කලබල වෙන්න එපා. තව ගොඩාක් තියෙනවා. මේ බොහොම පොඩි දෙයක් මේ කිව්වේ. ගොඩාක් නැගිටලා ඉන්න වේ ඔබතුමා නැගිටින්න පටන් ගත්තා. 149ක් තමුන්නාසේ වෙන් කර මුදලින් වියදම් කළා නෑ. තමුන්නාසේ මොකටද අමතකම කරන්නේ? කලින් කරන් හිටි වැඩේ කරන්න. උතුරේ නිවාස 65000ක් හදන්න බාරගත් අමාත්‍යාංශය තමයි පුනරුත්ථාපන බන්ධනාගාර අමාත්‍යාංශය. ෆයිබර් ගෙවල් හදන්න ගිහිල්ලා ඒකේ වංචා කරන්න ගිහිල්ලා විශාල ප්‍රශ්නයක් ඇති වුණා. අවුරුදු 3ක් මේ අමාත්‍යාංශයේ මේ ඇමතිතුමා ඇතුළු කඩනාම පොල් ගාල ඉවරලා අවසානයේ දැන් ඒක 2018 දී ජනාධිපතිරගම අමාත්‍යාංශයට පවරලා තියෙනවා. තමුන්නාසේ මේ ගෙවල් හදන්නේ නැහැ කියලා කියන්නේ ඒවා නැවත වතාවක් ජාතිවාදයට පාවිච්චි වෙයි. තමුන්නාසේ හොඳම නිවසක ඉන්න ගමන් මේ ඉතාම දුප්පත් මිනිසුන්ගේ ආපු සල්ලි ටිකෙන් ගෙවල් හදලා දුන්නේ. ගෙවල් හදන බැරුනේ දූෂණය නිසා. අද උදේ මම දැනගත්තේ ලංකාව ලෝකේ දූෂිත රටවල් 4 එකක් බවට නම් කළා තියෙනවා කියලා යම්කිසි රටකි. තමුන්නාසේගේ මේ න්‍යාසී ආපෘතියත් ඒ රෑන්ක් එක ගන්න විශාල දායකත්වයක් දෙන්නේ නැති කි. අර මහ බැංකු වංචාව ඇතුළුව. Unfortunately, Honorable Bimal Ratnayake has given all false statements regarding my progress as far as my ministry is concerned. I want to clarify that immediately. I am not interested how you got the documentation, but you have given false statements to this country. මේ ලේඛනය පාර්ලිමේන්තු පුස්තකාලයෙන් ලබාගත් අපි ඔවුන් එක ලබා ගත තිබෙන්නේ මහා භාණ්ඩාගාරයෙන් ලබාගත් දත්ත මත සියලුම අමාත්‍යාංශ ගැන තිබෙනවා. මම ඔබතුමාට අභියෝග කරනවා ඔබතුමාගේ දත්ත සංසාර කරන්න. Whether you get it from the parliament license, they must find out from the parliament why they are giving wrong information. කතා කරන්නේ ඔක්කොම digital. 1000 talks විසිල් විතරයි බල්ටි නෑ තමුන්නාසලා. උතුරු නැගෙනහිර පළාත් වෙනම පාලන බලයක් ඇති ප්‍රදේශය බවට පත් කිරි. සඳා ඔවුන්ගේ අනුග්‍රහය දෙමළ ජනතාවට ලබා දෙන්න. හැබැයි උතුරේ තන්ත්‍රවාදීන් ඉන්නවා, දකුණේ තන්ත්‍රවාදීන් ඉන්නවා. උතුරු පළාත් සභාවේ අධ්‍යාපන ඇමතිවරයා ජාතික කොඩිය ඔසවන්නට ප්‍රතික්ෂේප කරද්දී දකුණේ ජාතික කොඩිය විකෘති කරමින් තින්නවා ගම්මන් පිරලා වගේ බඩු. පළාත් පාලන මැතිවරණයකට අපි ලහිලහි සූදානම් වෙනවා. මහා ලොකු හඳුනගපු ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රේෂ්ඨ නිලධාරීන්ට මේ සඳහා නාම යෝජනා අවශ්‍යයි කියලා නඩු දානවා. දැන් ඒකත් කල් දාන්න හදනවා. එකම කාසිය දෙපත්ත ජනතාවට කංකම් මූරු සින්සින්නෝරු සෙල්ලෝ පෙන්වන මැතිවරණයක් අවශ්‍යයි 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 කියලා. හැබැයි අධිකරණේ නඩු දානවා කරුණා කරලා මේ මැතිවරණය තියන්න එපා කියලා. එංගලක තේරීම් දිගම්බර අමෙච්චර් වේල செய்யறதுக்கு ட்ரை பண்றது நல்லொரு அமைச்சர் வேலை செய்யற ட்ரை பண்றது சல்லி தான் பத்தாது அதுதான் பரச்சினை சிங்களையும் கதா கரண்ணே ஒவ்வொருமா சிங்களால தமிழையும் கதா கரணும் தேதா பாரோட பஸ்ஸே பெல்லுவோ அவரு துணம உந்தர வேலை கரலா தீனவா த வெனஸ் வேலை தீனவா ஏ ஆண்டுவ அப்பிட கெவால் பனஸ்தா தானவா கேல பொத்தே லீல தீனவா எக கெவால் சல்லி தீலாத்னே நமோ மே ஆண்டு ஆப்புகம அங்கலா கரி இடம் நெத்து ஜனதாவட ஒப்புவா லப தெல தீனோ ஒரிஜினல் டீட் எக இடம் டிக பெதல தீல தீனவா கெவால் டிக ஆல தீன மே ஆண்டுவ வகே அப்பிட கரப்பு ஆண்டு கொய்வத்னே மம அமதிவரே ஹட்டிட கால வெஸ்டோல் වතුර හොල පවර ගත්තා. ඔබතුමාලගේ ආණ්ඩුව ඇවිල්ලා ස්පිටාලේ වැහුවා. මම වත්තර කාපට් පාරක් දුන්නා. ඔබතුමාලා බොරළු පාරක් දැම්මා. කොහොමද මේ ආණ්ඩුව හොඳම ආණ්ඩුව කියලා කියන්නේ? උංගලවඩ එනක පරිශ්‍රණය இல்ல. නාගරණ දෙපර කූටාලි. මම දැක්ක Facebook එකේ දාලා දෙනවා වත්තේ කොල්ලෝ. අපි ඡන්දේ දුන්න മന്ത്രിතුමා හොයලා දෙන්න කියලා. හොයා ගන්න නෑ කියලා. മന്ത്രിතුමා හොයලා දුන්නොත් ලක්ෂයක් දෙනවා කියලා. බෙංගාල බුක්කේ පවතින පීඩන අවපාතයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් ඉල්ල වේයි ඉදිරියේදී බලාපොරොත්තු නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින් පවතින බවයි. බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය අද පසරුව වන විට පැවතියේ ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර 900ක් පමණ ඊසාන දෙසින්. ඉදිරි පැය කිහිපය තුළ එය ගැඹුරු පීඩන අවපාතයක් බවට පත් වී ඉන්දියාව දෙසට ගමන් කරනු ඇති බව කාලගුණ අංශ අපේක්ෂා කරනවා. මෙම පද්ධතිය ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල සුලගේ වේගය විටක පැයට කිලෝමීටර 80-100 දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි. දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල සුලගේ වේගය පැයට කිලෝමීටර 30-40 අතර අගයක් ගනු ඇති බව කාලගුණ අංශ පවසනවා. පවතින කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අද ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද පැවැත්තුණා. මේක කොහොමත් ශ්‍රී ලංකාවට එන්නේ නෑ. මේක ඉන්දියාවේ උතුරු ආන්ද්‍රා ප්‍රදේශයට සහ දකුණු ඔඩිෂා කියන ප්‍රදේශවලට තමයි ඇතුළින්ම නියමිතව තිබෙන්නේ. එහෙට අනිද්දා වගේ වෙනකොට මේ කලාපයට තියෙන බලපෑම සම්පූර්ණයෙන්ම වගේ නැති වෙන්න පුළුවන්. අපි වර්ෂාපතනය ගත්තත් ලංකාවේ අපි වැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. අද වෙනකොට උතුරු මුහුදේ තවමත් අවදානම වැඩි. ඊට සාපේක්ෂව නැගෙනහිර පැත්තේ මේ අවදානම අඩුයි. උතුර දකුණු මුහුද බස්නාහිර මුහුද වෙනකොට අවදානම ගොඩක් අඩුයි.
ඔබ නැවතත් හිරු ප්‍රවෘත්ති සමගින්. අතරංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු DKP දසනායක ඇතුළු නාවික හමුදා සෙබළුන් 6 දෙනාගේ ඇප ඉල්ලුම්පත් ලබන ජනවාරි 9 වෙනිදා කැඳවීමට මහාධිකරණ විනිසුරු AAR හේයන්තුඩුව මහතා අද නියෝග කළා. එම සැකකරුවන් 6 දෙනාට ඇප ලබා දෙන ලෙස ගොනු කළ ඇප අයදුම් පත්‍රය අද කොළඹ මහාධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී 2008-2009 වකවානුව තුළදී තරුණයේ 11 දිනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කොමදෝරු DKP දසනායක ඇතුළු නාවික හමුදා සෙබළුන් 6 දෙනාට ඇප ලබා දෙන ලෙස ගොනු කළ ප්‍රතිශෝධන ඇප අයදුම් පත්‍රය අද කැඳවනු ලැබුවා. ඒ වැඩ බලන මහාධිකරණ විනිසුරු AAR හේයන්තුඩුව මහතා ඉදිරියේ. එහිදී විනිසුරුවරයා නියෝග කළේ ජනවාරි 9 වෙනිදා මෙම ඇප ඉල්ලුම්පත් කැඳවීමටයි. මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් චෝදනා කළේ නීතිපති දෙපාර්තමේන්තුවේ සහ අනෙකුත් ආයතනවල නිලධාරීන් පක්ෂ ග්‍රාහීව කටයුතු කරන බවටයි. නීතිපති දෙපාර්තමේන්තුවේ ඩිලාන් රත්නායක අතිරේක සොලිසිටර් ජෙනරල් මහතා ඔහු පක්ෂග්‍රාහී මේ නඩුව. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ශානි අබේසේකරලා ඇතුළු ඒ වගේම පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා කන්දප්පල පක්ෂග්‍රාහී. අගවිනිසුරුතුමා ඒ වගේම අධිකරණ සේවා කොමිෂන් සභාවට වහම මේ ගැන පරීක්ෂණයක් කරන්න මේ ගොනුව ගෙන්නගෙන දුර බැහැර ඉඳලා ඉන්නේ අඟුණකල වෙලැස්සේ මම ඉන්නේ මම ඊයේ රෑ මං එනකොට රෑ 11යි. ඉතින් ඒත් ආවට දැන් නෑ කල් දාන එක තමයි කරන්නේ. දරුවන්ට තාත්ත බලන්න විදියක් නෑ. දැන් මාස 6ක් තිස්සේ අපේ මහන්තුරු මෙහෙම මාස 9ක් තිස්සේ වැලිකඩ හිරගෙදර හිර කරලා ඉන්නවා. අනිත් අයට දෙන නීතිය සාධාරණේ අපේ මහත්තුරු වෙනුනුත් ඉෂ්ට කරන්න. අපි ඇමරිකාවෙ ඉන්නේ මුළු පවුල පිටින්ම. අපි වැරදි කරේ නැති හින්දා මගේ තාත්තා ලංකාවට ඇවිල්ලා සාක්ෂිය දෙනවා 2015 දී. ඒ සාක්ෂිය අදවනතුරු CID එක මහේස්ත්‍රාත් උසාවියටවත් අඩුම ගන්න B report එකකවත් ඉදිරිපත් කළා නැහැ. මගේ තාත්තා සිරගත කළා අදට මාස 5ක් වෙනවා. ඒ මාස 5 ඇතුළත අද වෙනතුරු මගේ තාත්තගෙන් සාක්ෂියක් සඳහන් කරගෙනත් නැහැ. ඉතින් මං ඉල්ලන්නේ අපිට සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා. දැන් හිරු CIA විශේෂාංගය. මේ දඹුල්ල දිගම්පතහ ප්‍රදේශයේ නාගල ගම්මානයේ පිහිටා ඇති වැවයි. මෙම වැව පිළිබඳ තොරතුරු ලබා දුන් ගම්බාසීන් හිරු CIA වෙත පැවසුවේ පවුල් 300කගේ පමණ අවශ්‍යතා සැපරූ වැව මෙවන විට මුළුමනින්ම විනාශ වී ඇති බවයි. ඊට හේතුව සොයා ගිය හිරු CIA කණ්ඩායමට ප්‍රදේශයේ මහා පරිමාණ සත්ව ගොවිපලකින් නිකුත් කරන අපද්‍රව්‍ය ඍජුවම වැවට හරවා ඇති ආකාරය දක්නට ලැබුණා. ගාල හෝදන අපද්‍රව්‍ය කානුවක් වගේ කපලා ඉතින් තමයි යවන්නේ. වැවට ගොම හෝදලා වගේ තමයි තියෙන්නේ වතුර. මේ වැවේ නාගන්න බෑ නානතොටුවල් තියෙනවා. මේ වෙනකොට කැලින් වැහිලා මිනිස්සු ප්‍රයෝජනෙට ගන්න දෙන්නේ නැහැ. හේතුව මේකෙන් ලෙඩ බෝවේ කියලා. සත්ව ගොවිපලෙන් නිකුත් කරන අපද්‍රව්‍ය හේතුවෙන් වැව පමණක් නොව අපට ප්‍රදේශයේද බේවන විට දෙඩි සෞඛ්‍ය තර්ජනයකට මුහුණ පා තිබෙනවා. ඊට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ තැන තැන රැඳී ඇති මෙම අපජලයෙන් බෝවන පණුවන් විශේෂයක්. ගම්වාසීන් කලකපටන් මෙම සෞඛ්‍ය තර්ජනය පිළිබඳව බලධාරීන් දැනුවත් කළද ඊට සාධාරණ පිළිතුරක් මෙතෙක් ලැබී නැහැ. ප්‍රොජෙක්ට් එක පටන් ගන්න තියෙන පරිසර අමාත්‍යාංශයේ අනුමැතියක් ඇතිව අනුමැතිය දාලා තියෙන්නේ. අපි GM වෙලින් ඉන්න මම යට එන්නේ. හිරු CIA කණ්ඩායම රජයේ ව්‍යාපෘතියක් බව පැවසෙන මෙම සත්ව ගොවිපලේ සාමාන්‍ය අධිකාරීවරයාගෙන්ද මෙලෙස ප්‍රශ්න කර සිටියා. ඔබතුමාලගේ ෆාම් එකේ විශාල ගැටලුවක් ඇවිල්ලා තියෙනවා ප්‍රදේශයේ වැව් වලට. දැනුවත්ද දන්නේ මේ පිළිබඳව? වැව් වලට නම් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේක. පරිසර අමාත්‍යාංශයෙන් අරන් තියෙන සර්ටිෆිකේට් එක. ඔව්. ඊට කරන අපද්‍රව්‍ය ඔක්කොම වැවට නිබහැර වෙන්නේ. නෑ අපේ තියෙනවා පිට හදලා තියෙන්නේ. හා හා. වැවට යන්නේ නැහැ කිසිද. මේක මේ ගාමන් ප්‍රොජෙක්ට් එකක් නෑ. යන අපද්‍රව්‍ය මම පෙන්නන්න. මොකුත් යන්නේ නෑ. සත්ව ගොවිපලෙන් අපට පරිසරයට අපද්‍රව්‍ය මුදා හැරෙන බව කිසිදු අයුරකින් පිළි නොගත් සත්ව ගොවිපලේ සාමාන්‍ය අධිකාරීවරයා නිරීක්ෂණයෙන් පසු පැවසූයේ කුමක්ද? ඒ පිළිබඳ තොරතුරු හෙට CIA හරහා ගෙනීමට අප සූදානම්. තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් දැන් රටවටා හිරු. රටවටා හිරු. රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මණයාපා අබේවර්ධන මහතාගේ පුත් දකුණු පළාත් සභා මන්ත්‍රී පසඳයාපා අබේවර්ධන මහතාගේ විවාහ මංගල්‍ය අද කොළඹදී පැවති අතර එහිදී දෙපාර්ශ්වයේ සාක්ෂිකරුවන් ලෙස අත්සන් තැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි. දැනට පවතින අපොස සාමාන්‍ය පෙළ විෂය ධාරාව ඉදිරියේදී විෂයන් 6ක් දක්වා අඩු කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජකාරී වසම් මහතා අද නුගේගොඩ අනුලා විද්‍යාලයේ පැවති උත්සවයකදී සඳහන් කළා. සාමාන්‍ය පෙළ විෂයන් වලට තියෙන බර වැඩි. අපි දැන් ඉදිරි කාලේ මේ විෂයන් 9 විෂයන් 6ක් වෙයි. අපි දැන් සැලසුම් කරගෙන යනවා මේ අධ්‍යාපනයේ විෂය මාලාවල දැවැන්ත වෙනසක් ආරම්භ කරන්න. රටවටා හිරෝ. හිරු සවස 6:55 ප්‍රධාන පුවත් විකාශයෙන් අදට අපි සමුගන්නවා.
පැතක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ අද රාත්‍රී 9:30ට. අයිබෝවන්.